අයිබෝන් හැම කෙනෙක්ටම බලංගොඩ කස්සප බලංගොඩ කස්සප කියලා කෙනෙක් හුඟක් දේවල් කරනවා හුඟක් දේවල් කියනවා මාධ්‍යවල හුඟක් නිතර දකින්න හම්බ වෙනවා හොඳයි මිනිස්සු සිවිල් චරිත හදාගන්න එක ගැන අපේ කිසි ගැටලුවක් නැහැ නමුත් ඔයාලට මම පැහැදිලි කරලා දෙන්න යන්නේ බලංගොඩ කස්සප කියන්නේ කවුද කියන එක බලංගොඩ කස්සප කරන කියන දේවල් ඉදිරියේදී දකින්න ලැබෙන දේවල් ඉදිරියේදී අහන්න ලැබෙන දේවල් ඒ සියල්ලටම කලින් මං හිතනවා වඩා වැදගත් ඒ පුද්ගලයාව හඳුනා ගැනීම සාමාන්‍යයෙන් අපි දන්න තරමින් බෞද්ධ භික්ෂුවක් කියලා කෙනෙකුට කියන්න යම් යම් හේතු සාධක තියෙන්න ඕන අපි දන්න බුද්ධාගමේ හැටියට අපි දන්න බුදුහාමුදුරුවන්ගේ හැටියට ඕනෑම පුද්ගලයෙක් මනින්නේ ක්‍රියාවෙන් මිසක් ඇඳුමෙන් හෝ වෙනත් දෙයකින් නෙවෙයි අපි දන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන නම් ඒවත් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා කියලා කියලා තියෙනෙත් අපේ භික්ෂුන් වහන්සේලාමයි එහෙම නැතුව අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මේක රොකොඩයක් කරලා කිව්වා නෙවෙයි නේද නමුත් ඒ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ කිව්වා කියලා දේශනා කරා කියලා කියන දේවල් වලත් මම දන්න තරමින් කොහෙවත් සඳහන් වෙලා නැහැ මිනිස්සෙගේ ඇඳුමෙන් ඒ පුද්ගලයා මනින්න කියලා ඉතින් ඒ නිසා මේ බලංගොඩ කස්සප කියන පුද්ගලයා කහ සිවුරක් දාගෙන සිවුරට අමතරව තව මොකක් දෙකක් අමුතු එකක් තියෙනවා ඒ හේතුව මත භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්න මම කලබල වෙන්නේ නැහැ ඊට හේතුව තමයි ඒ පුද්ගලයා කරන ක්‍රියාවන් වල කිසිසේත්ම අපි දන්න කියන බෞද්ධ භික්ෂුවක් එතන නැති නිසා ඇයි මං එහෙම කියන්නේ මූලිකම දේ තමයි බෞද්ධ භික්ෂුවක්ගේ තිබිය යුතු නැත්තම් බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයෙකුගේ තිබිය යුතු මූලිකම ගුණාංගය තමයි ලෝකෙ සියලු සත්වයෝ එක හා සමාන ලෙස සැලකීම සියලුම මිනිස්යන් ජාති ආගම් කුල කිසිදු ભેදයක් වර්ණ ආදී කිසිදු ભેදයකින් තොරව සියලු දෙනාම එක හා සමාන ලෙස සැලකීම තමයි අපි දන්න බුදුහාමුදුරුවෝ ලෝකෙට කියලා තියෙන්නේ එතකොට එතනදී භික්ෂුන් වහන්සේ නමක්ද වෙනත් ආගමික කෙනෙක්ද භික්ෂුන් නොවන ගිහියෙක්ද ආදී කිසිවෙක් වෙනස් වෙන්න බෑ. ඒ අයට තියෙන විශේෂ වරප්‍රසාද තියෙන්න පුළුවන්. ඒ අයට තියෙන වෙනම ගතිපැවතුම් කළ යුතු දේ නොකළ යුතු දේ ඒව තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තහම භික්ෂුවකගේ බෞද්ධ භික්ෂුවකගේ තිබිය යුතු නැති දේවල් ගොඩක් මේ පුද්ගලයාගේ තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට මෙතනින් පස්සේ මේ වීඩියෝවේ මම කිසිම දැනක නිකම්ම කස්සප කියනව හැරෙන්න ඉන් එහා කිසිවක් කියන්නේ නැහැ. මොකද කිසිවක් කිවිය යුතු නැති ප්‍රායෝගිකව ඔප්පු කරන්න නැති කෙනෙක් නිසා. එහෙනම් අපි බලමු කවුද මේ කස්සප? අපි කස්සපව හඳුනාගත යුත්තේ කෙසේද? මේ පුද්ගලයා තදින් හිතන බව පේනවා ලංකාවේ ඉන්න බහුතරය සිංහල බෞද්ධ නිසා සියලු සුළුතරයන් සිංහල බෞද්ධයන්ට යටත් වී සිටිය යුතුයි කියලා. මේක අපේ රට අපි කියන විදිහට තොපි සිටිය යුතුයි. අපිට බය වී තොපි සිටිය යුතුයි. අපිට ඉහලින් තොපිට යන්න බෑ. ඒ කියන්නේ අපේ පාලන යටතේ උඹලා සිටිය යුතුයි කියන මතවාදයක් මේ පුද්ගලයාගේ සියලු ක්‍රියාකාරකම් වලින් එළියට එනවා. එතකොට ලංකාවේ මේ මොහොතේ මේ ලංකාව කියන රටපත් වෙලා තියෙන තත්ත්වේ පත් කරලා තියෙන තත්ත්වේ ඒ කරේ මේ කට්ටියමයි මේ අයම තමයි අතීතේ පුරාම මේ සිදුවීම් සියල්ල කරේ මේ හැම දෙයක් පිටිපස්සෙම ඉඳලා හරියට වැඩක් කරන දේශපාලනඥයෙක් කලාතුරකින් බිහි වුණා නම් ඒ පුද්ගලයාටවත් යමක් කරන්න නොදී බකට් ඇදලා මේ අන්තවාදය මේ ආගම්වාදය ජාතිවාදය වර්ගවාදය මේ ගෝත්‍රිකවාදය මේ සියලු දේවල් වල මුල් තැන් ගත්තේ මෙන්න මේ කස්සපල වගේ පුද්ගලයෝ. එතකොට මේ කස්සප දැන් කරන්නේ මේ කාර්යයමයි. මේක යම් ප්‍රමාණයකින් ලංකාවේ යටපත් වෙලා තිබුණා. කාලයත් එක්කලා මිනිස්සුන්ට මොලේ පෑදෙනකොට බුද්ධිය පෑදෙනකොට මිනිස්සු මේවෙන් දුරස් වෙලා හිටියා. ඒ කියන්නේ මේ ජාති මට්ටමින්වත් ආගම් මට්ටමින්වත් වෙනත් ભેදකින්වත් මිනිස්සු වෙන්විය යුතු නැහැ. අපේ වෙන්වීම තමයි පාලකයන්ට සුරපුරක් වෙන්නේ. මේ සියලුම දේ ලංකාවේ ලෝක 11 වෙනි තැනට දුප්පත් රටට පත් උනේ අපේ වෙන්වීම නිසා තමයි.
අපි එක්විය යුතුයි අපි අනිත් සියලු වේද අතරලා එක්විය යුතුයි කියන තැනට මිනිස්සු ඇවිල්ලා හිටියා පහුගිය අරගල කාලෙ වෙද්දී. ඒ ආවේ ඇත්තටම කුසවින්න හන්ද බඩගින්න හන්ද මිනිස්සුන්ගේ බඩට වදිනකොට හරි ඒක මිනිස්සුන්ට දැනුණා. නමුත් මේ කස්සප දැන් උත්සාහ කරන්නේ මෙන්න මේ අරගලේදී ඇතිවෙච්ච මේ වෙනස මිනිස්සුන්ගේ එකමුතුව ආපහු කඩල බිඳලා දාලා මිනිස්සු අතරේ ආගම් අතරේ ભેද ඇති කරලා එකිනෙකා ભેද කරලා ප්‍රසිද්ධ වේදිකාවකට මේගොල්ලෝ ගෙන්නලා හැම කෙනෙක්ම හැම කෙනාම පොදුවේ ඒක එක එක්කෙනාව අපහාසයට අපහස්තාවයට ලක් කිරීම. කියන ඇත්තම කියනවා නම් ලෝකයේ මේ වෙනකොට ආගම් පිළිබඳ වාද විවාද යන්නේම නැහැ. ලෝකෙ කිසිම රටක ආගම් සම්බන්ධව මගේ ආගම තමයි හොඳ අරාගම හරි නැහැ. ඊ ආගමට වඩා ඒක කියන දේට වඩා මේක හොඳයි මේක කියන දේට වඩා ඒක හොඳයි කිසිම දෙයක් ආගම් පිළිබඳව ලෝකෙ මේ වෙනකොට කිසිදු වාදයකට විවාදයකට කවුරුවත් යන්නේ නැහැ. ඒකට නිහඬව මිනිසු දක්වන ප්‍රතිචාරය තමයි ඒක අප්‍රකාශිත හේතුව තමයි ආගම් සියල්ලම මිත්‍යා බවට ලෝකේ මේ යන වේගෙත් එක්කලා තහවුරු වෙමින් තිබීම. මිනිස්සු ගොඩක් දෙනෙක් දැන් පෞද්ගලිකව ආගම් වලින් මිදී සිටිනවා. මේක මේ නිරාගමික කියලා කණ්ඩායමක් වෙනම නැහැ. නිරාගමික කියලා ආගමක් නැහැ. නිරාගමික කියලා වෙනම කල්ලියක් නැහැ. මිනිස්සු නිරාගමික වෙනවා කියලා කියන්නේ කිසිදු ආගමක් අදහන් නැතුව සිටීම. මිනිස්සු නිර්පාක්ෂික වෙනවා කියලා කියන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී සිටීම. ඡන්දේ වෙලාවේදී කෙනෙක් ඡන්දේ දෙයි කාට හරි ඒ මොහොතේදී හොඳයි කියලා හිතන කෙනෙකුට. ආගමක් මොනවා හරි උත්සවයක් තිබුණොත් වෙසක් උත්සවයක් වෙන්න පුළුවන්, නත්තල් උත්සව වෙන්න පුළුවන්, රාමදාන උත්සව වෙන්න පුළුවන්, මොකක් හරි දෙයකට තමන්ට තමන්ගේ හිතවතෙක් ඉන්නවා නම් ඒක කරනවා නම් ඒ පුද්ගලයාත් එක්ක සම්බන්ධ විය යුතුයි කියලා හිතුනොත් ඒක හොඳයි කියලා හිතුනොත් අන්නේ වෙලාවට මේ පුද්ගලයා සම්බන්ධ වෙයි ආගම් ભેදකින් තොරව. අන්නේ එහෙම කෙනෙකුට තමයි ආගමක් නැති කෙනෙක් කියලා කියන්නේ. ආගම ඇදහිීමක් නැහැ. නමුත් යම් කෙනෙක්ගේ දෙයකට සහයෝගය දෙන්න තියෙනවා නම් ඒකට සහයෝගය දෙනවා. එතනදී ආගමක වීමක් නැහැ. දැන් අපි බුද්ධාගම ගැන ලංකාවට ආපු විදේශිකයෝ ඕනතරම් බුද්ධාගම හා සම්බන්ධ දේවල් කතා කරලා තියෙනවා. එහෙම වුණා කියලා ඒ අය බෞද්ධ වෙලා නෙවෙයි කියන්නේ. තේරුණාද? ඒ නිසා ඒ වගේම තමයි අනිත් ආගම් සම්බන්ධව. ඒ නිසා මේ ආගම් සම්බන්ධව තර්ක විතර්ක කිරීම මෑත කාලයේ මේ වෙනකොට මුළු ලෝකෙම තුරන් වෙලා තියෙනවා. ලෝකෙ පිළිඅරගෙන තියෙනවා ආගම් සම්බන්ධව අපි තර්ක විතර්ක කළ යුතු නෑ. ඒ ආගම් අදහන අය අදහපු ආවේ ඒ සියලු දේවල්ට මානව හිමිකම් මගින්ම නිදහස් තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් අදහන්න. හැබැයි තව කාටවත්ම ඒකෙන් හිරිහැරයක් කරදරයක් බාධාවක් මානසිකවවත් අඩුගානේ සිතුවිල්ලකින්වත් වෙන්න බෑ. එතකොට මේ කස්සප කරන්නේ ඒකද? ලංකාවේ සිවුරු ඇඳගත්ත හැම කෙනෙක්ම හිතනවා මේ ඇඳුම ඇඳට පස්සේ රටේ සියලු දෙනා ඒ අයට යටත් විය යුතුයි කියලා. රටේ සියලු දෙනා ඒගොල්ලෝ මොනවා කිව්වත් ඒ කියන දේ ඒ ආකාරයෙන්ම පිළිගත යුතුයි කියලා ඒගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා. ඒ විදිහට තමයි රට ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ. කියන අතීතයේ ඉඳලාම අවුරුදු 10 ගණනක් ඉඳලාම මිනිස්සුන්ගේ ජනමනස ගෙනල්ලා තියෙන්නේ කහපාට සිවුරක් කියන රෙද්දක් ඇඳගත්තට පස්සේ ඒ කෙනා කියන ඕනෑම දෙයක් පරම සත්‍යයේ ලෙස පිළිගත යුතු විදිහට තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසානේ සාමාන්‍ය ප්‍රායෝගිකව වෙන්න බැරි දෙයක් වුණත් දැන් අර කවුද නටාෂා කියන මිනිස්සයා කිව්ව දෙයටම එකඟ නැහැ. ඒක මෝඩයාගේ දවසේ කරපු ප්‍රහසනයක්. සාමාන්‍ය මෝඩයාගේ දවස කියලා එකක් ලෝකෙ පිළිගත් එකක් තියෙනවා අප්‍රේල් 1 වෙනිදා නේද? මෝඩයාගේ දවසට එක එක ඒතකොට තියෙනවා ඒක නමත් මෝඩාභිමානය. ඒත් ඒකෙදි කරපු ප්‍රහසනයක්. මේ ප්‍රහසනය කරපු දෙයේදී ඒ ගෑනු කෙනා කියපු කතන්දරේ ප්‍රැක්ටිකලි ඇත්තටම ඒ ගෑනු කෙනාගේ පැත්තෙන් බැලුවහම වැරද්දක් නෙවෙයි. උපන් ගමන් කෙනෙක් ඇවිද්දා කියලා කියනවා නම් ඒක ප්‍රායෝගිකව මේ ලෝකේ කවදාවත් වෙන්න බෑනේ. අපේ හාමුදුරුවෝ කිව්වත්, තව කෙනෙක් කිව්වත්, පොතක තිබුණත්, තව කොහේරි තිබුණත් ප්‍රැක්ටිකලි වෙන්නම බෑනේ. එතකොට මේ ප්‍රැක්ටිකලි වෙන්නව බැරිද? එහෙම වුණාමයි කියලා පිළිගන්නන්න තමයි අපේ භික්ෂුන් වහන්සේලා අපිට කියන්නේ. ඉතින් ඒ නිසා ඒකොල්ලෝ විශ්වාස කරනවා ඒ අය සිවුරු ඇඳගත් එනේ ඉන්න නිසා රටේ ඕනම කෙනෙක් ලෝකේ ඕනම කෙනෙක් ඒගොල්ලෝ කියන ඕනෑම දෙයක් ඒ විදිහටම තර්කයෙන් තොරව ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ හරි කොහේ හරි කියලා තියෙනවද සිවුර ඇඳ පළියට පුද්ගලයා වෙනස් වෙන බවක්. ඒ පුද්ගලයාමයි
කස්සප කියන පුද්ගලයා සිවුරක් ඇඳන් හිටියත් කලිසමක් ඇඳන් හිටියත් එයාට අර මොකද්ද අමුතු එකක් ඇඳන් හිටියත් තව එකක් ඇඳන් හිටියත් කවුරු මේ මොන දේ ඇඳන් ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරය ඒ පුද්ගලයා කතා කරන දේ ඒ පුද්ගලයාගේ අදහස් ඒ පුද්ගලයා යන්නේ මොන පාරේද කියන එක අනුව තමයි පුද්ගලයා කවුද කියලා තීරණය කරන්න වෙන්නේ එහෙම නැත්නම් ඇඳුමින් නෙමෙයි ඇඳුමකින් මිනිහෙක් මනින්න පුළුවන් නම් මිනිහෙක් වෙනස් වෙනවා නම් ඒකට ඒක ඒකට මාර වැඩක් නේ ඒක ඒක ප්‍රායෝගික වෙලක වෙන්න පුළුවන්ද කියන්න දැන් අර සුදු වැදගෙන ඉන්න කිරි කොක්කු වගේ ඉන්න දේශපාලන හිපාටුව ටික සේරම ලෝකෙ හොඳමයි වෙන්නේ පැ උන් හොඳමයිද දැන් ඇඳුමට උඩින් තවත් අර මොකද්ද ඒ සාටකේ කියලා එකක් දාගෙන ඉන්න රාජපක්ෂ පවුල ලෝකෙ හොඳම පවුල වෙන්නේ පැ ලංකා ඉතිහාසෙ බිහිවෙච්ච හොඳම පවුල වෙන්නේ පැ රටට ආදරය කරන නමුත් 11 දැනට බුද්ධපත්තෙන් තරමට සේරමට ඌරගත්තේ හොරකම් කරේ රාජපක්ෂලා කියලා මුළු ලෝකෙම දන්නවා ලංකාවත් දන්න ලෝකෙත් දන්න වහලු ටික කැමති නෑ පිළිගන්න එක වෙනම කතාවක් නමුත් දන්න. ඒකට එහෙමනම් ඇඳුමෙන් පුළුවන්ද මිනිහෙක් මනින්න? ඒකට එහෙමනම් අපි කහ ඇඳුමක් ඇඳ පළියට පුළුවන්ද? කහ ඇඳුම ඇඳපු කෙනා කියන සියලු දේ පරම සත්‍ය කියලා පිළිගන්න. උපංගමන් කෙනෙක් ඇවිද්දා ගියාම ඒකත් අපි පිළිගන්න ඕන. නේද? ඒක සාහිත්‍යය. සාහිත්‍යයේ එහෙම දේවල් ඉතිහාසයේ ඕනතරම් තියෙනවා. හැම ආගමකම තියෙනවා. හැම කතාවකම තියෙනවා නේද? සාහිත්‍ය කියන්නේ කොච්චර තියෙනවද කියන්නකෝ. ඒක සාහිත්‍ය. ඒක සාහිත්‍යයේ වශයෙන් අපි වින්දට කමක් නැහැ. නමුත් පරම සත්‍යයේ ලෙස පිළිගත යුතු නැහැ. අපේ ලංකාවේ වරද තමයි මේ භික්ෂුන් වහන්සේලා දිගින් දිගටම උත්සාහ කරනවා ඒ උන්වහන්සේලා කියන සියල්ල දැන් මොහොතකට කලින් ජේතවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියපු දේ අහගෙන ඉඳලා ඇවිල්ලා වගේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ විදියට කිව්වා කියලා මේ දැන් ට්‍රිටකට ගන් අහන් හිටියන් වගේ ඇවිල්ලා කියන දේ අපි පිළිගන්න ඕන. ඔව් බුදුහාමුදුරුවෝ එහෙමම කියලා තියෙනවා. ඒ වචන වලින්ම කියලා තියෙනවා. අදුතරමින් බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා අපිට මේ පාලි වලින් කියන දේවල් ඒකවත් ඇත්ත නෙවෙයි. මොකද පාලි භාෂාව බිහි වුණේ බුද්ධ කාලයට වඩා ගොඩාක් පස්ස කාලෙක. තොර බුදුහාමුදුරුවෝගේ කාලේ පාලි භාෂාව කියලා එකක් ලෝකෙ තිබුණෙත් නැහැ. බුදුහාමුදුරුවෝ පාලි භාෂාවක් දන්නෙත් නැහැ. ඒක කොහොමද පාලි වලින් කියන කෑලි බුදුහාමුදුරුවෝ කිව්වේ බවෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ කාලේ දේශනා කරේ හැරි කතා කරේ හැරි බුදුහාමුදුරුවන්ගේ ඒ පාවි භාවිත කරපු අර මේ අර්ධ පාකුත වලින් අර්ධ මාගදී වලින් තොර අර්ධ මාගදී වලයි සංස්කෘත භාෂාවේ අනිත් භාෂා වලයි සම්බන්ධයක් පාලි වලට තියනවා කියන එක ඒ හරහා පාලි බිහි වුණා කියන එක වෙනම කතාවක්. නමුත් බුදුහාමුදුරුවෝ කතා කරේ මේ පාලි නෙවෙයි, සිංහලත් නෙවෙයි, හින්දිත් නෙවෙයි. අර්ධමාගදී. ඒතොර ඒ භාෂාව දැන් නැහැ. ඒ භාෂාව දැන් මළ භාෂාවක්. ඒ භාෂාවේ කවුරුවත් මේ භාෂාව කොහොමද කියලා දන්නේ නැහැ. යම් මෙම අදහස් මත මතාන්තර තියෙනවා. ඒතොර කොහොමද පාලි වලින් කියන දෙයක් මොනවා හරි දෙයක් බුද්ධ වචනේ කියලා අපි කියන්නේ? මාතපතින් බෞද්ධයෙක් මං ඊට පස්සේ බෞද්ධාගමේ තියෙන මේ සමහර දේවල් නිසා තමයි ඇත්තටම කලකිරීම නිසා මේ ආගම ආගම් අදහන්නෙම නැහැ කියලා තනට ආවේ. නැත්නම් මට මේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ආගම් අදහන්නෙම නැහැ මේ ඔක්කොම පට්ටපල් බොරු කියන තැනට ආවේ ප්‍රායෝගිකව මේ සියලු දේ ගැන කල්පනා කිරීම නිසා. අනිත් ආගමුත් එහෙමයි. ක්‍රිස්තියානි ආගමද මුස්ලිම් ආගමද මට නම් කිසිම ආගමක මට පේන්නේ නැහැ ඒක ඒ ගිවන කාලේ මොන අපරාධයක්ද කියලා නෑ මට නම් නිතරම හිතෙන්නේ. ආගම් වල පැවැත්ම සඳහා මිනිස්සුන්ව දඩමීමා කරගෙන මිනිස්සුන්ව අන්දගෙන මිනිස්සුන්ව දැක්කීමක් විතරයි කරන්නේ. ඒ මිනිස්සු ඒ දැක්කීමට අනුගත වෙලා දැක්කෙන තාක්කල් ආගම් පවතිනවා. ඒ දැක්කීමෙන් මිනිස්සු පිටපැන්න ගමන් ආගම බඩුබඩිස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අපේ කස්සපල වගේ කට්ටිය දැන් බය වෙලා ඉන්නේ මෙතෙක් කාලයක් ගෙනාපු මේ ඇන්දීවීම. මෙතෙක් කාලයක් මේ දක්කගෙන ආපු හරක් රෑන. ඇත්තම ගිරන් රටේ ජනතාව හරක් රෑනක් වගේ දක්කගෙන ආවා. දැන් එහෙම දක්කන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ නිරාගමික කියන වෙනම කණ්ඩායමක් විදිහට වෙනම ආගමක් විදිහට වෙනම කල්ලියක් විදිහට භයානක අර ලංකා NGO කියන කට්ටිය භයානක විදිහට පෙන්වනවා. ඩයස්පෝරා කියන වචනේ භයානක විදිහට පෙන්වනවා. ඒ වගේම නිරාගමික කියන වචනේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විදිහට පෙන්වන්න තමයි මේ කස්සප උත්සාහ කරන්නේ. එයාගේ සමහර දේවල්ද අපි දැකලා තියෙනවා ඒවා. මේ කස්සප Facebook එකේ දාලා තියෙන කාරණා කීපයක් ගැන මම පැහැදිලි කරන්නම්. මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ පැහැදිලි කිරීමෙන් පස්සේ මම කියන්නම් කස්සප කවුද කියන එක. එයා කියලා තියෙනවා බය වෙන්න ඕනේ තමයි. ඒ බය තියාගන්න. මොකද මේ රට සිංහල බෞද්ධ රටක්. දැන් මේ කාටද බය වෙන්න ඕන කියලා කියන්නේ? ඒ කියන්නේ සිංහල බෞද්ධ රට නිසා සිංහල බෞද්ධ නොවන සියලු දෙනා සිංහල බෞද්ධයට බය වී යුතුයි. බය වෙන්න ඕන. ඒ බය තියාගන්න. ඒ බය මිදෙන්න එපා.
මොන විදිහින්වත් මේ සිංහලයා බෞද්ධයාට බය වෙලා ඉන්න එක නවත්තන්න එපා අනිත් අය. කාටද මේ කියන්නේ? මුස්ලිම් වේවා, දෙමළ වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, ඒ සියලු දෙනා. රටේ ඉන්න අනිත් ජනතාවට කියනවා බය වෙලා හිටපල්ලා. ඒ බය තියාගනින්නලා. එහෙම. හරිද? මොකද මේ අපේ රට සිංහල බෞද්ධ රට දැන් ලෝකේ අනිත් රටවල් එහෙම කියනවද මිනිස්සුන්ට? ලෝකේ කොහෙද එහෙම කියන්නේ? නේද? කොහෙවත් කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෝත්‍රිකවාදයක් තියෙන ගෝත්‍රයක හැර එහෙම කියන්නේ නැහැ. එතකොට මෙයා ප්‍රසිද්ධ කරනවා දැන් හොඳටම ඇති වහා එකතු වෙන්න කියලා ෆෝන් නම්බරිකුත් දානවා. දැන් මේ එකතු වෙන්න කියන්නේ මොකටද? සිල් සමාදන් වෙන්නද? ඔක්කොටම නේ. අනිත් ඇයට ගහන්න. ඒ කියන්නේ අනිත් ඇයට වෛරය මේව කරන්න අනිත් මිනිස්සු ඕනවට වඩා සෙල්ලම් දානවා ඒගොල්ලන්ට ගේමක් දෙන්න. ඒකට නේද එකතු වෙන්න කියන්නේ. වෙන මොකටද කියන්නේ එකතු වෙන්න කියන්නේ මේ? මේක එකතු වෙන්නකොට නොම්බරේ දාලා තියෙන්නේ ಜಾති උග්‍ර ආගම්වාදීන් ටික එකතු කරගෙන ආගම්වාදී අර ඩෑන් ප්‍රීසාද්ල වගේ කට්ටිය එකතු කරගෙන අනිත් ඇයට ගේමක් දෙන්නනේ. ඊළඟට මේ ආයක තැනක කියනවා වත්මනෙහි නිරාගමික අදහස් දැන ගැනීමට සහාය වූ ඔබට බොහොම පිං. පුදුමය නම් ඔවුන් බොහෝ දෙනා පෙරේරා සිල්වා ෆර්ඩිනැන්ඩෝලා වීමයි. මොකද්ද මේ කතාවේ තේරුම? පෙරේරා සිල්වා ෆර්ඩිනැන්ඩෝලා ලංකාවේ බෞද්ධ සිංහල බෞද්ධය නැද්ද? සිංහල බෞද්ධය නෙවෙයිද? ඈ? එතකොට මේ වාසගම් වලට පවා මිනිස්සෙගේ වාසගමට නමට පවා මුන් කරන්නේ අපහාස. මේ කස්සප. මිනිස්සෙගේ නමකට වාසගමකට අපහාස කරනවා කියලා කියන්නේ. කොන් කරනවා කියලා කියන්නේ. මිනිස්සෙක් වෙන්න පුළුවන්ද? එතකොට මේ පෙරේරා සිල්වා ෆර්ඩිනැන්ඩෝලා ෆොන්සේකලා සම්බන්ධව මම තව කතාවක් කියන්නම් ඔයගොල්ලන්ට. මෙයා මේ කියන්නේ පෘතුගීසීන් ලංකාවට ආවට පස්සේ පෘතුගීසීන්ගේ වාසගම් ගත්ත අය ද්‍රෝහීන් කියන එක නෙමෙයි කෙටියෙන් කියන්නේ. ඔයාලා දන්නවද පෘතුගීසි 1505 ලංකාවට ආවට පස්සේ මේ පෘතුගීසි පාලනය අවුරුදු 150ක් තිබුණු පෘතුගීසි පාලනය තමයි ලංකා ඉතිහාසයේ ලංකාවේ මිනිස්සුත් එක්ක වඩාත්ම සමගියෙන් හොඳින්ම ගත කරපු මිනිස්සු හිටිය කාලය විදේශික හිටිය කාලය. ඒකට හේතුව තමයි ලංකාවේ මිනිස්සුන්ට මේ පිටින් මිනිස්සු ආවට පස්සේ ලංකාවේ පීඩිත ජනතාව කෙලින්ම කියනවා නම් පාලකයන්ගේ රජවරුන්ගේ සහ ආගමික නායකයන්ගේ පන්සලේ පීඩාවට රජවාසලේ සහ පන්සලේ පීඩාවට මොකක්ද මේ පීඩාව? ඒ තමයි කුල පීඩනය. ඒ තමයි කිසිම විදිහකින් පන්සලට හෝ රජවාසලට හෝ ඒගොල්ලෝ අනුමත නොකරන විදිහට ඉහළට යාමට ඉඩ උදීම අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ නීති රීති වගන්ති වලට යටවී වෙලා ජීවත් විය යුතුයි. ඒ කියන්නේ මේ කාලෙත් නීති රීති තියෙනවා ලෝකේ ප්‍රඥප්ති තියෙනවා නේද? මානවිකම් ප්‍රඥප්ති තියෙනවා. ඊට පස්සේ රටක නීති තියෙනවා. ඒව නෙවෙයි. ඊට වඩා බොහෝ පහත් ලෙස ඒ කියන්නේ මිනිස්සුන්ව වහල්ලු ආකාරයෙන් තමයි තියාගෙන හිටියේ අපේ ලංකා ඉතිහාසෙ පුරා. මම කලින් වීඩියෝ එක පෙන්වලා දුන්නා ලංකා ඉතිහාසයේ සාමාන්‍ය ජනතාව කාටවත්ම ඉහළට එන්න දීලම නැහැ. ලෝකෙ සොයා ගැනීම කරායේ නිදසුන් කළා මම කිව්වා ලංකා ඉතිහාසයේ දීලම නැහැ. ඒතර සමහරු ලියලා තිබුණා යම් යම් නම්. නමුත් ඒ රජවාසල හා සම්බන්ධ ප්‍රබල අය සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. එතකොට පෘතුගීසියාහම මේ කුලවලින් අඩුයි කියලා සම්මත කරලා පහත් කරලා හිටපු මිනිස්සුන්ට මේ වක්‍ර පිබිදීමක් ආවා. මින් මේ කට්ටිය එහෙම එකක් විශ්වාස කරන්නේ මේ කට්ටිය හොඳයි මේ කට්ටිය කරුණාවන්තයි මේ කට්ටිය වෙනස් ඒගොල්ලෝ අපිත් එක්ක හරි සුවඳ වින්න බව පේනවා ඒගොල්ලන්ගේ ආහාර පාන වර්ග අපිට කියගෙන කියලා දෙනවා ඒවා ඒක අපි කතා කරනවා එතකොට ඒගොල්ලෝ අපිට අලුත් වචන කියලා දෙනවා ඒකට අපේ අපි නොදන්න දේවල් අපි ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා ඒ නිසා අපි මේ කට්ටියත් එක්ක යම් ප්‍රමාණයකට සම්මිශ්‍රණේ විය යුතුයි කියන එක ඒගොල්ලෝ මිනිස්සු පිළිගන්න පටන් ගත්තා එතකොට අර දිවිච්ච ආගමික සහ රාජ්‍ය පාලනයේ පීඩාවෙන් මිදෙන්න මිනිස්සු විකල්පයක් විදිහට පෘතුගීසීන්ට ලං වුණා. ඒතකොට මේ පෘතුගීසීන් ලං වීම හරහා තමයි පෘතුගීසීන් හුඟක් දුරට ඒගොල්ලන්ට පුළුවන් වුණේ ලංකාවේ මුහුදු කරේ ආයව ක්‍රිස්තියානි ආගමට හරව ගන්න. එතකොට ලංකාවේ බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හැරෙන්නේ පෘතුගීසීන් නිසා වීම හේතු කොටගෙන භික්ෂුන් වහන්සේලා සහ අති ඉතිහාසයේ ලියපු අය අපේ භික්ෂුන් වහන්සේලා තමයි ඒව ලිව්වේ තදින්ම මේ පෘතුගීසි විරෝධයක් තමයි ලිව්වේ පෘතුගීසීන් කියලා කියන්නේ ලංකාවේ හැමතැනම ලියලා තියෙන්නේ ලංකාවේ විහෙර විහාර විනාශ කරලා සියල්ල විනාශ කරපු අය විදිහට ඒව කරන්නේ නැති
නොකරා කියලා කියන්න බෑ. යටත් විජිතයක් මේව කරනකොට යටත් විජිතයක් කියලා කියන්නේ ආදරෙන් එන එකක් නෙවෙයි. විශේෂයෙන්ම 1500 ගණන් වල යටත් විජිතකරණයේ ආරම්භකවක වානුව ඒවකම ආනුවේ කුරිරු යටත් විජිත ක්‍රමයක් තිබුණේ. දැන් කොලොම්බස්ලා දකුණු ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකානු ඒ මහද්වීපයේ ඒ බ්‍රසීලයේ ඒ රටවල් වල මහා ජන සංහාර කළා තමයි ඒ රටවල් අල්ලගත්තේ. එතකොට ඒක තමයි ඒ කාලේ තියෙච්ච යටත් විජිතකරණ ක්‍රමය. නමුත් එහෙම තියෙද්දි ඒගොල්ලෝ ඒ වගේ දේවල් කරද්දිත් රටේ මිනිස්සු පෘතුගීසීන් එක්ක හොඳින් හිටියා කියන එක තහවුරු වෙන හොඳම දේ තමයි අදටත් අපේ සිංහල භාෂාවේ තියෙන අතිශයින්ම වැදගත්ම බහුතර වචන ප්‍රමාණයක් පෘතුගීසි වචන. එතකොට අපේ භාෂාවේ පැත්තකින් තියලා අපි ආහාර පාන ගණන් ගත්තා. පැටිස්, කට්ලස්, රෝල්ස් ආදී ඔය අපි ෂෝට් ඉට්ස් කියලා කන සියලු දේවල් පෘතුගීසි ආහාර වර්ග. පෘතුගීසින් අපි ගත්ත දේවල්. එතකොට ඒ පෘතුගීසි බලහත්කාරයෙන් තොපි පැටිස් කාපල්ලා, තොපි රෝස් කාපල්ලා, ගිල පල්ලා කියලා බලහත්කාරයෙන් පෙරලලා අපිට කටේ පැටිස් ගිල්ලෙවි නෑනේ. නේද? අපිට බලෙන් ගෙන්නුවේ නෑනේ තොපේ බත්තු වෙනක කැවුම් වෙනක නවත්තපල්ලා මෙන්න පැටිස් වියපල්ලා කියලා බලහත්කාරයෙන් ගෙන්නුවේ නෑනේ. නේද? ඒව හදන්න අපිත් එක්ක සමගි සමාදානෙන් ඒගොල්ලෝ ඒව හැදුවා. එතකොට ලංකාවේ මේ තරම් පෘතුගීසි වාසකම් ගොඩක් ආවේ කොහොමද? මේක ලංකාවේ වහපු කතාවක්. කස්සප හොඳට තේරුම් ගන්න. කස්සප මේ අපහාස කරන පෘතුගීසි නම්මාවේ කුල පීඩනේ මිදෙන්න ලංකාවේ වාසගමෙන් තමයි කුලේ හඳුනාගත්තේ. ඒ කුල පීඩනේ මිදෙන්න ඒ පහත් යයි සම්මත වාසගම් තියෙන අති බහුතරයක් මේ පෘතුගීසිගේ වාසගම් වලට මාරුණා. සෝ කැමැත්තෙන් මාරුණා. එතකොට ඒ අය අඳුනගන්න බෑ කුලේ කොතනද තියෙන්නේ කියලා. ඒ නිසා පෘතුගීසි වාසගම් වලට මාරුණා. පෘතුගීසීන් වරප්‍රසාද දුන්න පිරිසුත් සමහර අය වාසගම් ගත්තා. ඒ වගේම තව තුන්වෙනි කොටසකුත් වාසගම් ගත්තා. ඒ තමයි පෘතුගීසීන් ලංකාවට ආවේ පිරිමි විතරයි. ලංකාවේ මුස්ලිම් ජනතාව දකුණු ඉන්දියාවෙන් ආපු ඒගොල්ලෝ අරාබියෙන් ආවේ නැහැ. දකුණු ඉන්දියා ප්‍රදේශෙන් තමයි බෙන්ගාලෙන් ඒ වගේ ඉන්දියාවෙන් ආශ්‍රිත ප්‍රදේශ වලින් ආවේ. ඒත් ගෑනු ආවේ නැහැ. අපේ සිංහල බෞද්ධ ආගම අදහපු ගෑනු තමයි පෘතුගීසීන් සහ මුස්ලිම් අය ගත්තේ. ඒගොල්ලෝ දරුවෝ හැදුවේ ඒ ගෑනුන්ගේ. නමුත් පෘතුගීසීන් මොකද කරේ? පෘතුගීසීන් තමන්ගේ වාසගම් තාත්තාගේ නම තමන් තාත්තා බවට පිළි අරගෙන ඒගොල්ලෝ වෙහෙසකම් කරා නෙවෙයි. පිළි අරගෙන තමන්ගේ වාසගම දුන්න ළමයින්ට. ඒ ආකාරයෙන් උත් අපිට පෘතුගීසි වාසගම් ගොඩක් ආවා. ඒතකොට මෙන්න මේ තුන් ආකාරයෙන් තමයි එකක් ඒගොල්ලෝ වරප්‍රසාද දීපු එක. ඒ කියන්නේ වරදාන දීපු එක ක්‍රිස්තියානි ආගමට හැරෙනකොට දීපු ඒවා. ඊළඟ එක තමයි කුල අර්බුදයෙන් පෙළී හිටි අය කැමැත්තෙන්ම පෘතුගීසි වාසකම් වලට මාරුණා. නමුත් ඒ බුද්ධාගමේ රැඳිලා හිටියා. ඒගොල්ලෝ සිංහල කමේ රැඳිලා හිටියා. පෘතුගීසි වටපත් වුණා. නමුත් වාසකම විතරක් ඒ විදිහට වුණා. ඒ නිසා තමයි අපේ ගම්වල හැමතැනම ලංකාව පුරාම මේ තරම් පෘතුගීසි නම් වාසකම් ගොඩක් තියලා ඉන්නේ. ඒගොල්ලෝ සුද්දොද? පෘතුගීසි කාර්යයද? ක්‍රිස්තියානි කාර්යයද? නේ නේද? එතකොට මේ කියන මේ අමනය, මේ බලංගොඩ කස්සප කියන අමනය, අමනෙක් ඇත්තටම මිනිස්සෙගේ නමටකට වාසගමකට අපහාස කරනවා නම් මූ අමනේ. එතකොට මේ අමනය පෙරේලා, සිල්වලා, ෆර්නාන්ඩෝලා කියලා කියනවා. එතකොට මුගේ නෑදෑව නැද්ද මේ ඉන්න අය? එතකොට මේ ලංකාවේ කවුරු හරි පිළිගන්නද මූ හරි කියලා? දැන් ලංකාවේ ඉන්නේ පෙරේලා, සිල්වලා පොඩ්ඩක් අතොල අත උස්සන්න. කස්සප හරිද? දැන් ඌ කස්සප වෙච්ච පළියට තව කෙනෙක් පෙරේරා හෝ සිල්වා වෙච්ච පළියට ඒ නමින් පුළුවන්ද ද්‍රෝහියා කවුද හොඳ මිනිහා කවුද කියලා තෝරන්න? මොනවද මේ මූ කියන්නේ? අනිත් එක පෘතුගීස් සම්බන්ධයෙන් මේ තරම් වැරදි ඒවා කිව්වට බලන් යද්දි අපි තමයි වැරදි කරලා තියෙන්නේ. මොකද හේතුව පෘතුගීසීන් අපේ මාළු බිලදී අරගෙන තියෙන්නේ අපේ ලංකාවට දෙන ගානට වඩා ලොකු ගානකට කියලා ලියවිලා තියෙනවා. ඒ කියන්නේ පෘතුගීසීන් රංකාසියක් දෙනවලු මාළු කුපුරියකට. එහෙනම් අපි ඇය රංකාසියට එනම් අර දැන් කාලේ සුද්දන්ට වැඩි ගන්නට දේවල් විකුණනවා වගේ ඒ කාලේ පෘතුගීසිකාරයන්ට එහෙම කළා තියෙනවා. එහෙම නැහැ කියලා පෘතුගීසිකාරයෝ මාළු අරගෙන නැත්තේ නෑ නේද? බලහත්කාරයෙන් අරන් ගිහිල්ලා නෑනේ. රංකාසිය දිහා තමයි මාළු අරන් ගින් තියෙන්නේ. නේද? අනිත් පැත්තෙන් හිතන තව ලස්සන කතාවක් තියෙනවා. අර වැඩ බැරි වුණත් ගම ගාල්ල කියන කතාව දන්නවද? අහලා තියෙනවද ඒක? වැඩ බැරි වුණත් ගම ගාල්ල කියන්නේ ඇයි? ඒ තමයි ඒත් අපේ මිනිස්සු පෘතුගීසිම රවට්ටපු විදිය. තේරුණාද? ඒ කියන්නේ ගාල්ලේ කොටුව හැදුවාම ගාල්ලේ කොටුවේ බොහොම ලස්සනට වැඩ සිද්ධ වුණා. කොළඹ කොටුව හදද්දී පෘතුගීසි මොකද කරේ? ගාල්ලෙන් බාස්ලා ගෙන්නුවා. ගාල්ලේ බාස්ලා සුපිරි හොඳට කොටු වැඩ කරනවා කියලා.
ගාල්ලෙන් ආපු බාස්ලා ටික මොකද කරේ කීප දෙනෙක් ආවා බලාගෙන යද්දි වැඩට සෙනඟ මදි ගාල්ලා කියන්නේ සෑහෙන දුරක් ඒ කාලේ එතකොට සෙනඟ මදි නිසා මේගොල්ලෝ මේ වටපිටාවේ කොළඹම වටපිටාවෙන් මිනිස්සු හොයාගත්තා වැඩ කරන්න හැබැයි සුද්දට කිව්වේ මේගොල්ලෝ ගාල්ලෙන් ආවා කියලා මේ වැඩ කරන සීළු දෙනා ගාල්ලෙන් තමයි සුද්දා කිව්වේ ගාල්ලෙම ගේන කට්ටිය හරිද දැන් මේ මිනිස්සුන්ට ගැන්නුවා උඹලගෙන් ඇහුවොත් උඹලා කොහෙද කියලා උඹලා කියපල්ලා ගාල්ලේ කියලා දැන් සුද්ද බලන් ඉන්නවා ගාල්ලේ කොටුව තරල් ලස්සන්ට වැඩේ කරන්නේ නැහැ කොළඹ කොටුව දැන්ටත් නැහැනේ ගාල්ලේ කොටුව තාම දෙන කොළඹ කොටුව කොහොමද නිකන් හිතුවත් කතාව ඇත්තනේ එතකොට මේ විදිහට වැඩ කරන්නේ නැතුව සුද්ද දැන් අහනවා මේ ගාල්ලේ ඉන්නේ අපි ඔක්කොට වෙන්නේ කියලා දැන් ගාල්ලේ කොටුව මරු එකට කරා මේක මේ වැඩේ දෙල්ලයි හරිද එතකොට දැන් සුද්ද ගින් අහනවා ඔයා කොහෙද ගාල්ලේ තවෙකකින් අහනවා හොඳට වැඩ කරන්නේ නැති එකක් අලසෙක් දිහා බලලාගෙන ඉඳලා ඒ අලසයාගෙන් අහනවා කිව්ල කොහෙද ගාල්ලේ සුද්ද එතකොට තමයි කිව්වේ වැඩ බෙරුණාට ගමනන් ගාල්ලේ මුංගේ එතකොට පෘතුගීස් කාරයව රවට්ටලා දින්න අපි අනිත් කතාව පරංගිය කෝට්ටේ ගියා වගේ ඉන්න කතාව හිතන්න ඒ කතාවේ තුල තියෙන පෘතුගීස් කාරයව අපි රවට්ටුවා එන අපි විසින් මේ හේන මානේ තියෙන කෝට්ටේට පරංගිය වරංගින් තියෙන අපි හතරවරම් පාරවල් වලින් එතකොට අපි තමයි වැරදි කරලා තියෙන්නේ මිසුන් ආරම්භයේ ඉඳලා හරිද එතකොට පෘතුගීසීන්ගේ තව එකක් තමයි පෘතුගීසි සෙනවියෝ අතරින් ලංකාවේ කුරිදුම කෙනා තමයි අසවේදු අසවේදු කියන සෙනවිය තමයි ලංකාවේ නරකම විදියට පෘතුගීසි පාලනයේදී මේ සටන් වලදී කියන්නේ කුරුරු විදියට මිනිස්සු මැරුවේ ඔයාලා දන්නවද පෘතුගීසි ආණ්ඩුවට මේක ආරංචි වෙලා පෘතුගීසි ආණ්ඩුව විසින් අසවේදුව තනතුරෙන් පහ කරලා පෘතුගාලයට ගෙන්නලා ලිස්බන් වලදී පෘතුගීසීන් විසින් රජ පෘතුගීසි රජුරෝ විසින් අසවේදුට දඬුවම් දුන්නා ඒකයි ලිස්බන් යනවා කියන්නේ ලංකාවෙන් මේ දැන් කටුනායකින් ප්ලේන් එක යනකලා පැය කීපයකින් ගිහලා ලිස්බන් වල බහිනා වගේ එකක් නෙමෙයි. ඒ මිනිහව එහෙට ගෙන්නලා ඒ මිනිහට දඬුවම් දුන්නා ලංකාවේ කළ කුරුරු කම් වලට එරෙහිව. හිතන්න 1500 ගණන් වල අවුරුදු 500කට කලිනුත් ඒ රටවල් වල නීතිය ක්‍රියාත්මක කරා තමන්ගේ උනත් තමන්ගේ කෙනෙක් උනත් තමන්ගේ පාලකෙක් උනත් වරදක් කරා නම් වරදට දඬුවම් දුන්නා. අදකෝ අද මේ රාජපක්ෂලාද රනිල්ලාද දේශපාලකයෝද මේ පාර්ලිමේන්තුවේ ඉන්න අති බහුතරයක් කම්බවරු වැඩි කරපු යමු. දැන් අර පොලිසියෙන් ආරංචි වෙනවා කුඩු කිලෝ 3000ක් ගෙන ආපු අර හරක් කටාද කවුද කියන එකට ආරක්ෂාව සපයන්නේ කෝටි 10 10 ගානේ කෝටි 20ක් ගත්ත අමතිවරු දෙන්නේ කියලා. නේද? එතකොට ඒවා දූෂමාන ආරංචි විදියට එහෙම ආරංචි වෙනවා නම් ඒක හොයන්න බැරි නෑනේ. අමතිවරු දෙන්න කවුද කියලා හොයාගන්න බැරි නෑ. එතකොට ඇමතිවරු දෙන්නෙකුට කෝටි 10 බැගින් දීලා කෝටි 20ක් දීලා හරක්කටා කියන මිනිහා කුඩු කිලෝ 3000ක් ගෙන ආපු එකෙක් බොහොම ආරක්ෂිත හිරේ ඉඳලා සප විඳිනවා. හිරේ කියලා කියන්නේ අත්තරංගුවේ ඉන්නේ සප විඳින්න. එතකොට ඒවා ගැන හුඟු සද්දයක් නැහැ. නේද? අදටත් ලංකාවේ නීතිය ක්‍රියාත්මකෙන් මේ විදිහට 1500 ගණන් වල පෘතුගාලේ අසවේදුරු දඬුවම් දුන්නා. අද අපේ කාට හරි දඬුවම් දීලා තියනද මේ කරන අපරාධ වලට? නේද? එතකොට හිතන්න අපි අදටත් ඉන්නේ අවුරුදු 500කට කලින් පෘතුගාලේ මිනිස්සු හිටියේ දන නෙමෙයි. ඒව් අය තමයි අපිට කියන්නේ කස්සපලා අපි දැන් එකතු වෙයල්. මේ කට්ටිය එකතු වෙයල් මෙන්න නොම්මරි සෙට් වෙන්න. මොකටද? ගේම දෙන්න. යුද්ධයකදී වුණත් යුද නීතියක් කියලා දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීන් තමයි ඒ නීති පිළිනොපදින්නේ. දැන් අපේ ලංකාවේ අවුරුදු 20 ගානක 30ක් වගේ ලොකු යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධෙදී අපේ හමුදාව පැත්තෙන් වරදක් කරොත් ඒක වරදක් විදිහට පිළිගැනෙනවා. මොකද නිල හමුදාවක්, රජයක හමුදාවක්, පඩිපිට වැඩ කරන හමුදාවක් ත්‍රස්තවාදී සංවිධානයක් කරන දේවල් එක්කලා සංසන්දනය කරන්න බෑ. ලොකු පිළිගන්නේ. ඒක නිසානේ ඒගොල්ලන් ත්‍රස්තවාදී කියලා කියන්නේ. අපේ හමුදාවට ත්‍රස්තවාදී කියන්නේ නෑනේ. ඒකට අපේ හමුදාව නිල හමුදාවක් අරගොල්ලෝ ත්‍රස්තවාදී සංවිධාන. ඒකට ත්‍රස්තවාදී සංවිධානයේ වැරදි කරා මිනි මැරුවා කැටි ගෑවා මිනිස්සු කියලා අපේ හමුදාවට බෑව කරන්නේ. තේරුණාද? ඒක තමයි යුද නීති. ඒක තමයි ලෝකෙ තියෙන නීති. ඒ වගේම තමයි අපේ සිංහල බෞද්ධ අය බහුතරය වුණා කියලා ඒ වාර්ගික පදනමින් අනිත් අයව තලාපෙලා දාන්න උඹලා පහත් වෙලා හිටපල්ලා බය වෙලා හිටපල්ලා යට වෙලා හිටපල්ලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එතකොට මේ කස්සප කරන්නේ ඒ නීති විරෝධී දේ නෙවෙයිද? ලෝකෙ කිසිම විදියකට කිසිම සම්මිතියකට අදාළ නැති කැලෑ නීතියක් නෙවෙයිද මේ කස්සප කරන්නේ? ලංකා ඉතිහාසයේ විදේශිකයන් අතින්
වැඩිම හානියක් උනේ ලංකාවේ ඌව වෙල්ලස්ස කැරැල්ලේදී. කස්සප තමුන් දන්නවද ඌව වෙල්ලස්ස කැරැල්ලේදී 7000ක් මිය ගියා. සුද්ධෝ අතින් සුද්ධෝ පිරිමි 7000ක් මැරුවා ඌව වෙල්ලස්සේ. ඒ සියලුම මරණ වලට වග කියන්න උනත් තමුන්ලා වගේ අය කියලා අපි පිළිගන්නවද? ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වෙච්ච විදිය ඒකේ ආරම්භය ගැන හොඳට හිතලා බලන්න. ඒකේ ආරම්භය ගැන හරියට අපේ ලංකාවේ කවුරුවත් කියලා දෙන්නේ නැහැ. इतिहास कौरत किया दलदा मालिकावे दलदा वहां से होरकांकर हो रहे सुद्धांग अटती रंकाव तिपुने तो सुद्धांत हो रही दलदा पिटकर तमाइ मेके मूलिक आरंभ सुद्धांत मेके यू वेटीम मुखर सिद्धिम पावती नाकिलाई कथमाई बूटावे रालकिन पुद्गले अतमाइ ऊवेल्लस पलाते बधुक हिटी ඒ බදු එකතු කරන්න හිටිය බූටෑවේ රාල ඉතාම අසාධාරණ විදියට නරක විදියට තමන්ගේ අයගෙන් බදු නොගෙන තමන්ට අවශ්‍යයෙන් විතරක් බදු අරගෙන මිනිස්සු හරියට පීඩාවටපත් කරා විශේෂයෙන්ම ඒ ඌවෙල්ලස්සේ හිටිය මුස්ලිම් අයගෙන් තමයි වැඩියෙන් බදු ගන්න තිබුණේ මොකද මුස්ලිම් අය ඒ කාලෙත් ධනවත් ඒ කාලෙහි ඒ අයගෙන් බදු ගන්න ඉති හරි අසාධාරණම් කරා ඒතර මුස්ලිම් අය මොකද කරේ අර පෘතුගීසියාහම කුල ભેදයෙන් කුල පීඩාවෙන් පීඩා වෙච්ච අය පෘතුගීසීන්ගෙන් සහනයක් බලාපොරොත්තු වුණා වගේ සුද්ධෝ ආවට පස්සේ සුද්ධන්ගේ පාලනයට ලංකාවටත් වුණාට පස්සේ ඌ වෙලස්ස හිටිය මුස්ලිම්වරු සුද්ධන්ගෙන් සහනයක් බලාපොරොත්තු වුණා මේ බූටාවේ රාළ වගේ අයගෙන් ඒ හිටියපු රදලෙන්ගෙන් ඇති වෙන පීඩණයෙන් මිදෙන්න ඒ තමුල්ල වගේ අය විසින් කර පීඩණය තමුල්ල මේ දැන් කරන්න හදන්නේ රටේ සුළු ජන වර්ග වලට පීඩණය ඇති කිරීම. ඒකයි ඒක තමයි ඒ කාලේ බූටාවේ රාළල කරේ. එතකොට ඒ පීඩණයෙන් මිදෙන්න හිමිල්ලුවම තමයි බූටාවේ රාළල ඒ තනතුරෙන් පහ කරලා හජ්ජි මුහතරම් කියන පුද්ගලයාව පත් කරේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින්. ඌව වෙල්ලස්සේ බදු අය කරන්න. නමුත් මේ හජ්ජි මුහතරම්ට බදු අය කරන්න ඌව වෙල්ලස්සට යන්නව සිද්ධ වුණේ නැහැ. ඒ අතරතුරේ බූටාවේ රාළල ඒ රාජ්‍යපාලනයට එරෙහිව මිනිස්සු එකතු කරගෙන රණ්ඩු කරන්න පටන් ගත්තා. එක එක කැරලි කෝලහල කරන්න පටන් ගත්තා. කැරලි කෝලහල කරන්න පටන් ගත්ත පස්සේ සුද්ධන්ට ආරංචි වුණා නුවර දලදා වහන්සේව නුවරින් පිට කරලා කොහෙට හරි ගෙනිහිල්ලා මේගොල්ලෝ සූදානම් වෙනවා කියලා මේ බූටාවේ රාළල සූදානම් වෙනවා කියලා වෙනම හොර රජ කෙනෙක් රජ කරවන්න. කියන්නේ සාමාන්‍ය නීති වලට පිටින් මොකද ලංකාවේ අපේ ඇත් අසංකල්ලම තමයි ගිවිසුමකින් සුද්ධන්ට බාර දුන්නේ ලංකාව. එහෙම බාර දීපු අයම අනිත් පැත්තෙන් වෙන රජ කෙනෙක් රජ කරන්න යනවා කියලා ආරංචි වුණා සුද්ධන්ට. මේ ආරංචිය පස්සේ තමයි සුද්ධ පන්නන්න පටන් ගත්තේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. එතකොට ඌව වෙලස්සේ පාලනය කරේ බදුල්ල ඉඳගෙන. බදුල්ලෙන් විල්සන් කියන ඉංග්‍රීසි පාලකයා හජ්ජි මොහන්දිරම්ට කතා කරලා කිව්වා හජ්ජි තමුන් තමයි පත් කරලා තියෙන්නේ අලුතෙන් මේ බදු අය කරන්න. එතකොට තමුන් තමයි රජයේ නිලධාරියා විදියට ඒ පැත්තට යන්න ඉන්නේ. ඒ නිසා තමුන් බදු අය කරන්න පළවෙනි නිල රාජකාරියට යන අතරේ කරුණාකරලා මෙන්න මේ බින්තැන්න කියන ප්‍රදේශයේ ඉන්නවා ආරංචි වෙලා තියෙනවා මේ නීත්‍යානුකූලව රජෙක් ඉන්නවා කියලා පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා අපිට වාර්තා කරන්න කියලා. එතකොට හජ්ජි මොහන්දිරම් බින්තැන්නට එනවා මෙන්න මේක හොයන්න. एक आवट पास अपे आय हज्ज मुहंदीर मल्लगन गिहिला दाहते सेप्टेंबर मासे विसिहायद हज्ज मुहंदीर मरण कालंगट दरंग्या मम्मी की लंका मिनसुंग देवा मिनसुस दिना मेव मे मे कसपल वगे आय तम मेव करे पसे दिखे सुत मर वगैरह नम आरंभ करे मेघल मे विधि මේගොල්ල රජකරන්න කියලා සූදානම් කරලා හිටියේ විල්බාවේ කියන පුද්ගලයෙක්. ඒ විල්බාවේ කියන නමත් මේගොල්ල කෘතිමව දීපු නමත් එයා මේගොල්ලන්ට ඕන වුණා රජ ලේ තියෙන කෙනෙක් හොයාගන්න. ඒ රජ ලේ තියෙන කෙනෙක් හොයාගන්නකොට මේගොල්ලන්ට හම්බුනේ දෙමළ මිනිස්සෙක්. නමුත් මේගොල්ලොම 1815 දී ගිවිසුමේදී ඉල්ලපු ලොකුම දේ තමයි දෙමළ ආයත තියෙන රාජ්‍ය සම්බන්ධයෙන් තියෙන සියලු වරප්‍රසාද අහිමි කරන්න කියලා සුද්ධංගෙන් ඉල්ලුව මේගොල්ලෝ. දෙම එකත් ජාතිවාදී ඉල්ලීමක් කරේ දෙමළයට තියෙන මොකද සීරු රාජසිංහ රජුගේ දෙමළ ඊට කලින් හිටිය රාජාධිරාජසිංහ රජුගේ දෙමළ ඒ නිසා දෙමළයට තියෙන සීරු වරප්‍රසාද අයින් කරන්න කියලා සුද්ධ ඒක පිළි අරගෙන තමයි අස්සම් කරේ. එහෙම කියපු අය අවුරුද්ද එකක් වෙනකොට 1817 දී මේ අයම අර හිටපු රාජාධිරාජසිංහ රජුගේ පුතෙක් වෙච්ච දොරේසාම කියන පුද්ගලයව හොයාගෙන දොරේසාමව මහාන කරලා ටික දහස් තියාගෙන ඉඳලා මහාන කමෙන් අයින් කළ විල්බාවේ කියන නමකුත් දීලා එහෙම කරලා මෙයාලා මේ භික්ෂුන් වහන්සේලා සහ වැද්දන්ගේ ආරක්ෂාව යටතේ හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට
මේගොල්ලෝ මේ පුද්ගලයව හංගගෙන ඉන්නවා දලදා වහන්සේව කොහෙන් හරි නුවරින් පන්නගෙන ඇවිල්ලා දලදා විදිරියේ මේ පුද්ගලයව රජ කරන්න මේ විල් බාවේව. එතකොට විල්සන් විසින් යවපු හජ්ජි මුහන්දිරම් අපේ කට්ටිය අල්ලගෙන ගෙනියන්නේ මෙන්න මේ විල් බාවේ ළඟට. විල් බාවේ මොකද කරන්නේ රාජාන යා හිතින් රජ වෙලා ඉන්නේ වෙනකොටත් රාජාන කියලා විල් බාවේ මේ හජ්ජි මුහන්දිරම් මරලා දානවා. සැප්තැම්බර් මාසේ 26 වෙනිදා 2017. එතකොට මේ මේ කැරැල්ල මේ සියලු දේ ආරම්භ කරන්නේ බූටෑ වෙන ආලට තමන්ගේ තනතුර අහිමිීමේ පෞද්ගලික කෝන්තරේට. එතකොට තමන්ගේ තනතුර අහිමි වෙච්ච එහෙම නැතුව මේ සිංහල ජාතිය බේර ගන්නවත් මේ රට බේර ගන්නවත් සත්නක් නෙවෙයි. එහෙම තමයි පෙන්නුවේ. පෙන්නුවේ ඒක. ඇත්ත කතාව බූටෑ වෙන ආලට තනතුර අහිමි වෙච්ච නිසා තමන්ට මේ පලාත හූරගෙන කන්න තියෙච්ච බලය අහිමි වෙච්ච නිසා ඒකෙන් තියෙන තමයි මෙයා මේ කැරැල්ල පටන් ගන්න. රණ්ඩු පටන් ගන්න. එතකොට ඒකට හජි මුහන්දිරම් කියන සාමාන්‍ය මිනිහෙක් එවනවා මේක ගැන හොයලා බලන්න. එයා කව මරලා දානවා. ඊට පස්සේ ඒක ආරංචි වෙනවා බදුල්ලට. බදුල්ල ඊට පස්සේ විල්සන්ම පිටත් වෙනවා. තව මේ හමුදා ආරක්ෂාව යටතේ හමුදා කණ්ඩායමක් එක්කලා බදුල්ලෙන් පිටත් වෙන විල්සන් ඊට පස්සේ දවස් දෙකක් වගේ යනකොට එනවා බිබිලේ යල්කුඹුර කියන හරියට. එතකොට යල්කුඹුර කියන තැන ඒගොල්ලෝ රෑ කූඩාරම් ගහගෙන නිදාගෙන විල්සන් මොකද උදේ පාන්දර තමන්ගේ සේවකයත් එක්කලා ඒ ප්‍රදේශයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඒ නිදාගත්ත තැන් වලින් එළියට ගිහිල්ලා ඒගොල්ලෝ එයාට ගමේ ඇවිදිනවා. ගමේ ඇවිදලා දොළපාරකින් මූණ හොදන්න පහත් වෙනවා. ඒ මූණ හොදන අතරේ තමයි මීගහ පිටියේ හිටිහාමි කියන පුද්ගලයා 40ක පිරිසක් එක්කලා දුනු ඒව අරගෙන ඇවිල්ලා මේ විල්සන්ට මේ විදලා මරන්නේ. මේ මූණ හොදන්න දොළකට ගිය විල්සන් කියන නිලධාරියයි සේවකයයි ළඟයි හිටිහාමි කියන්නේ දුන්නෙන් විද්ද හිටිහාමි අතර පරතරය යාර 6ක් කියලා කියනවා. යාර 6ක් කියලා කියන්නේ ඉතාලම ළඟ මේ එකක්. يعني දුරක ඉඳලා මේ ඇංගිලා ඉඳලා විද්ද නෙමෙයි. 40ක්ව මේ දෙන්නෙක්ව වට කරගත්තාම විල්සන් තමන්ගේ කබාය ගලවලා පෙන්නලා තියෙන මම නිරායුධයි. මම සටනකට ආපු මිනිහෙක් නෙමෙයි. ඇත්තටම විල්සන් ගියේ සටන් කරන්න නෙමෙයි. විල්සන් ගියේ මෙන්න මේ හජ්ජි මුහන්දිරම් කියන රජයේ නිලධාරියාව මරපු අයව අත්අඩංගුවට ගන්න. මේ ගැන හොයලා බලන්න. එතකොට මේ හිටිහාමි මොකද කරන්නේ කිසිම වගභාගයකින් තොරව මේ මිනිස්සයාට මේ විදලා මරලා කට්ටිය ඔලුවරසන් දාගෙන මේ මිනිස්සයා වරගෙන යනවා අන්නර මේ විල්බාවේ කියන පුද්ගලයා ළඟට. එතකොට විල්බාවේ කියන පුද්ගලයා හැංගිලා හිටියේ කිට්ටොමු තිවිච්ච කෙහෙල් වැල්ල කියන ප්‍රදේශයේ. එතකොට විල්බාවේ මේ මහාන වෙලා හිටියේ විල්බාවේ ඊට පස්සේ හාමුදුරුවන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න විල්බාවේ මොකද කරන්නේ මේ විල්සන්ගේ බෙල්ල කපලා බෙල්ල රිටක ගහලා මේගොල්ලෝ ඔලුවරසන් දිදී නටනවා ලංකාවෙ ඉන්න සියලුම සුද්දන්ට සිද්ධ වෙන්නේ මේකයි කියලා. දැන් නිකමට හිතන්න හාමුදුරු කෙනෙකුට තියා සාමාන්‍ය මිනිහෙකුටත් පුළුවන් ද මිනිහෙක්ව මරලා ඒ මිනිහගේ බෙල්ල රිටක ගහලා ගෝත්‍රිකයෝ වගේ උඩ පැන පැන නටන්න? සාමාන්‍ය ඇමේසන් වනාන්තරේ ඉන්න ගෝත්‍රිකයෝ නේද ඒ වගේ ඉව කරන්නේ? මේක තමයි අපේ ඉතිහාසය. මේක තමයි අපේ USA වෙල්ලස් කරල්ලේ ආරම්භය. තොර එහෙම ගෝත්‍රික නටුමක් නටපු නටලා මේක වුණාම ඊට පස්සේ තමයි කොළඹ සහ නුවර ඉන්න සුද්ධ කල්පනා කරන්නේ සුදු පාලකයෝ කල්පනා කරන්නේ මේක තවදුරටත් මේක සෙල්ලමක් නෙවෙයි කියලා. 1817 සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා හජ්ජි මුහන්දිරම් මරනවා. ඊට පස්සේ 1817 ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා දවස් කීපයකට පස්සේ විල්සන්ව මරනවා. ඒ මිනිවරුන් දෙකම සිද්ධුනාට පස්සේ දෙසැම්බර් මාසයේ ඊට මාස දෙකකට පස්සේ සුද්ධ මොකද කරන්නේ කැප්පෙටිපොළ දිසාවේ 500ක හමුදාවක් එක්කලා ඌවෙලස්සට යවන නූර ඉඳලා. ඇයි ඒ යවන්නේ? කැප්පෙටිපොළ දිසාවේ තමයි ඒ මොහොත වෙනකොට ඌවෙලස්ස බාර හිටිය ප්‍රධාන සිංහල නිලධාරිය සුද්දන්ගේ. ඒතකොට කැප්පෙටිපොළ දිසාවේ හෙට යව්වෙත් එකපාරට මේ හිටිහාමිලා මේ දැක්ක ගමන් මේ මරලා කුදලගෙන ඉන්න නෙවෙයි. ඒ ඇත්ත එක සාකච්ඡා කරලා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා ඒ විස්තර අහන්න තමයි මේ මෙයා යව්වේ. ඒතකොට ඉතිහාසය පැහැදිලිව සඳහන් වෙනවා කැපිටපොලි මෙතුමා ඌවෙලස්සට ගිහිල්ලා බූටාවේරාලයි ඒ කියන්නේ මේ 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 අරගලයට මූලිකත්වය සපයපු බූටාවේරාලයි කොහුකුඹුරේ රටේරාලයි දෙන්නව හමු වෙලා පෞද්ගලිකව ඒ අයත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඒ සාකච්ඡාවෙත් තමයි කැපිටපොලි මෙතුමත් ඒගොල්ලන්ගේ පැත්තට හැරෙන්නේ. ඒ පැත්තට හැරිලිවෙලා අර තමන් එක්ක ආපු ඉංග්‍රීසි හමුදාව ආපහු අරවල යවන්නේ කැපිටපොල ඒ වීරක්‍රියාවක් විදිහට අපි සලකනේදී සිද්ධ වුනේ මේගොල්ලත් එක්ක සාකච්ඡාවට ගිය නිසා. නැත්තම් කොහුඹුරේ රටේ රාලයි බූටාවේ රාලයි දුපුතන අල්ලාගෙන වෙඩි තියලා කුදලගෙන වරෙල්ලා කියලා ගියා නම් එහෙමනම් 500ක් එක ආපු කැපිටපොල මුලින්ම ඒක කරන්න දෙපෙ. එහෙම කරේ නැහැ. එතකොට ඒක සිද්ධ වෙන්නේ දෙසැම්බර් මාසේ. එතකොට සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ, දෙසැම්බර් මාසේ. එතකොට මේකේ මේ ඌවෙල්ලස්ස කරල්ල ආරම්භයේ තේරෙන්නේ නැතන. පස්සේ
මේ සිද්ධියෙන් පස්සේ කැප්පෙටිපොළත් එකතු වෙලා අර විල්බාවේ කියන මේ හොර රජු රජුත් එක්කලා ඊට පස්සේ අර කැරලිකාරොත් එක්කත් එකතු වෙලා කැප්පෙටිපොළ නිවැරදිතුමා හොඳටම දන්නවා සුද්දන්ගේ බලය වෙනකොට ලෝකේ වෙනකොට හිරුනබසින් අධිරාජ්‍ය බාට පත් වෙලා හිටියේ ලෝකේ රටවල් වැඩිම ප්‍රමාණයක යටත් කරගෙන හිටියේ මහා අධිරාජ්‍යයක් ඒ මැදට ඊට අවුරුදු දෙකකට කලින් කැප්පෙටිපොළ නිවැරදිතුමාම අස්සම් කරලා ලංකාව නිල වශයෙන් බාර දීපු සුද්දු ඒගොල්ලන්ගේ බලයේ දැන දැන කැපිටල් නිලතුමා අර මේ පෞද්ගලික හේතුවක් මත සටන් කරපු කට්ටියගේ පැත්තට හැරිලා කරපු දේ වීර ක්‍රියාවක්ද නැද්ද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් ඒ සියලු දේ පිටිපස්සේ සිටියේ මෙන්න මේ කස්සපල වගේ අමන මිනිස්සු. මේ කස්සපල වගේ අයගේ ලනු ගිරල තමයි ඇත්තනම වෙන කැපිටල් නිලතුමාත් මේ තත්ත්වයටපත් වෙන්නේ නැත්තේ. මොකද අර විල්බාවේ කියන මිනිස්සේ හංගගෙන හිටියට දෙමළ මිනිහාට සිංහල නමක් දීලා හංගගෙන හිටියත් හාමුදුරුවෝ මං කියන්නේ මං අපේ භික්ෂුන්ව අගෞරව කරන නෙමෙයි. නමුත් මේ හුඟක් දේවල් වල මේගොල්ලෝ දැන හෝ නොදැන හෝ කරන දේවල් වල ආරම්භයේ තියෙන්නේ එතන. දැන් මේ කස්තප කරන වැඩෙන් කවදාරි ලංකාවේ ආයේ ලේ වැගිනීමක් ඇති වෙලා සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි හැමෝම කෙනකව මරාගෙන මොනවා හරි වුණාට පස්සේ UN එකෙන් හරි කොහෙන් හරි ඇවිල්ලා තව මොකක් හරි රටකින් ඉන්දියාවෙන් හරි චීනෙන් හරි ඇවිල්ලා අපි යටත් කරගත්තාම අන්න ඉන්දියාව අපිට ගහුවා චීන අපිට ගහුවා UN එකෙන් අපිට ගහුවා සුද්ද අපිට ගහුවා කියලා වැඩක් නැහැ. ආරම්භයේ කොතනද තියෙන්නේ? ආරම්භයේ අපි අමතක කළ වැඩක් නැහැ. ඉතින් ඌවෙලස කරල්ලේ ආරම්භයක මම වීඩියෝ එකක් පැහැදිලිව කරලා තියෙන පැයකමාරක දිග වීඩියෝ එක ඌවෙලස කරල්ලේ අලගියත මුලගියත අකුරක් නැර මගේ වීඩියෝ ලයිස්තුවේ බලන්න ඌවෙලස කරල්ල ගැන ලංකා ඉතිහාසයේ තියෙන එකම පැහැදිලි වීඩියෝ එක ඒක කිසිම පක්ෂපාතීත්වකින් තොරව ඇත්ත කතාව නිකම් මේ බොරු කතා නෙමෙයි තේරුණාද ඒ කියන්නේ ඒව මම මේ වීඩියෝ එක මම කරේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තිවිච්ච මේ මේ ලන්ඩන් වල පාර්ලිමේන්තුවේ තිවිච්ච හැන්සට් වර්තා පාවා කියවල මාස ගානක් මහන්සි වුණා මම මේ වීඩියෝ එකට. ඒ විදිහට තමයි ඉතිහාසය අපි කියවන්න ඕන. අපි දකින්න ඕන. එහෙම නැතුව මේ කහ පාට මේ මේ එකක් ඇදගෙන ඇවිල්ලා මේ පිස්සු කෙලින මේ කස්සපල වගේ අය කියන ඒවා නෙමෙයි. මේ කස්සපල වගේ කියන අය ඒව අහලා අපි ඉතිහාසය ඉගෙන ගත්තොත් හරි අනාගතය ඉගෙන ගත්තොත් හරි අනාගතය ක්‍රියා කරොත් හරි මේ රට තවත් ලේවැගිරීමකට ගිහිල්ලා මේ රට තවත් විනාශ වෙලා මේ මේ අර අංක 11 අංකයකට එන එක වළක්වන්න බෑමයි. මේ අංක 11ට ආවෙත් මේ වගේ අය හන්දා. පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙනවා මේ බලංගොඩ කස්සප දේශපාලත්වය කියන එක. මේ කරන්නේ ජඩ බලු දේශපාලනය කියන එක පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා. ඕනම කෙනෙක් මේ මොහොතේ බලංගොඩ කස්සපගේ Facebook පිටුවට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙන පොලිටිෂියන් කියලා. දැන් මම මේක දාන්න ස්ක්‍රීන්ෂොට් එකක්. මේ කස්සප කියන මිනිහා අඩුතරමින් නිරාගමික කියන එක දන්නෙත් නැහැ. කතෝලික කියන එක දන්නෙත් නැහැ. මේ මිනිහාගේ Facebook පිටුවේ තියෙනවා නතාෂා ඉදිරිසූරිය ඇතුළු නිරාගමික රැඩිකල් අන්තවාදී කතෝලිකයන් බුදුදහමට කරන අපහාසයට විරුද්ධව බලංගොඩ කස්සප හිමියෝ නඩුමගට මේ මිනිහම දාන්නේ මේක Facebook එකේ. ඒක නිරාගමික කතෝලික. ඉතින් නිරාගමිකයෝ කොහොමද කතෝලික වෙන්නේ? ඒක කතෝලික ආගම නිරාගමික ආගමක්ද? ඒ කියන්නේ මේ මිනිහ කතෝලික කියන අය දන්නෙත් නැහැ. නිරාගමික කියන අය දන්නෙත් නැහැ. මුන් බෞද්ධ කියන අය දන්නෙත් නැහැ. බෞද්ධ ආගමට අපහාස කරන්නේ කස්සප තමුන් මිසක් අනිත් නටාෂලා වෙන කවුරුවත් නෙවෙයි. බෞද්ධ ආගමට තමුන් කරන මේ අපහාසය බුදුහාමුදුරුවන්ගේ කිසිම තැනක කියවිලා තියෙනවද? තමුන් මේ කරන දේවල් හරි කියලා. තමුන් මේ කරන එකම දෙයක් හරි හරි කියලා කියන්න පුළුවන්ද කොයි හරි තැනක? ඈ අඩුම තරමින් මේ දාන ප්‍රකාශ මේ ප්‍රකාශන උත් තේරනවා තමන් මන්දබුද්ධිකෙක් කියලා. නිරාගමික කතෝලිකයන්. නිරාගමික කොහෙද යකෝ කතෝලික වෙන්නේ? නිරාගමික කියලා කියන්නේ මොන මගුලකටවත් නැති අය. කිසිම ආගමකට නැති අය. ලෝකයේ අති බහුතර යුරෝපීන් ඉඳන් නිරාගමිකයෝ. ඒ කතෝලික ආගම එපා වෙලා. මිනිස්සු යුරෝපයේ නිරාගමික වෙන්නේ කතෝලික ආගම එපා වීම ගැන මිසක් බුද්ධ ආගම එපා වීම වෙලා නෙවෙයි. බුද්ධ ආගම එපා වෙලා නේ ලංකාවේ මිනිස්සු නිරාගමික වෙන්න පටන් ගත්තේ මේ ළඟදී. නමුත් යුරෝපයේ මිනිස්සු නිරාගමිකුනේ කතෝලික ආගම එපා වෙලා. එතකොට කොහේද කතෝලික නිරාගමික වෙන්නේ? දැන් අපි බෞද්ධ නිරාගමිකයෝද? නෑ. නිරාගමික කියලා කියන්නේ ආගම් කියන්නේ වසංගත බව තේරිලා ආගම් වලින් කරන්නේ තොපි මේ වගේ බව තේරිලා මිනිස්සුන්ව බේද කරන එක බින්න ගන්න එක මිනිස්සුන්ට නැති ප්‍රශ්න ඇති කරන එකයි ආගම් වලින් කරන්නේ කියන එක තේරුණාම තොපි මේ එක ආගමික ඇඳුම් ඇඳගෙන කරන්නේ විකාර කියලා පිස්සු කියලා තේරුණාම ඒ වෙලින් අයින් වෙන එක තමයි නිරාගමික වෙනවා කියලා කියන මිනිහේ. ඉතරත් ගහන්නේ ඉතරත් කරන්නේ ආගමික බේදෙන්නේ නිරාගමික කතෝලිකයෝ. ඒතොර ඉතරත් කරන්නේ මිනිස්සුන්ගේ අතරේ වෛරය පැතිරවීමනේ. ලංකා කතෝලික මිනිස්සුන්ට කොට හිතෙන එතකොට. තමුන් මේ කරන්නේ වරදක් නෙවෙයිද? එතකොට නතාෂ කර වරදට වඩා මොනතරම් බරපතලද තමුන් මේ බුදුහාමුදුරුවන්ගේ ඇඳු බැඳගෙන කරන්නේ? නතාෂ කියන මිනිස්සයා ගෑණියෙක් ඒ ගෑණි මෝඩකමට හරි මොනවා හරි මගුලකට සාමාන්‍ය මිනිහ වෙන මිනිස්සෙක්. සාමාන්‍ය මිනිහෙක් වැරද්ද කරාම සමාවක් ඉල්ලන්න පුළුවන්. නමුත් තමුන් මේ කරන වැඩේ වලට පුළුවන් සමාව ඉල්ලන්න.
තමුන් මේ කරන වැරදි වලට බුදුහාමුදුරුවන්ගා සමාවක් ලැබෙයි තමුන්ට. බුදුහාමුදුරුවා සමාව දෙන්නේ නැහැ කස්සප තේරුම් ගන්න. එතකොට මෙයා කියනවා මෙයාගේ Facebook එකේ බුදුදහමත් එක්කලා බැලුවාම විද්‍යාව ලදරුවෙකු. මට මෙයාගේ Facebook එකේ තියෙනවා මෙයා පිටරට යනවා මේ බෞද්ධ සම්මේලනයකට ප්ලේන් එකේ. විද්‍යාවෙන් නේද දැන් ප්ලේන් එක හදලා දුන්නේ. මේ මෙයාට තියෙන්නේ මේ මේ ඉර්ධියෙන් යන්න. ඇයි මේ ප්ලේන් එකේ ගියේ මෙයා? අරගලේ කාලේ මිනිස්සුන්ගේ පැත්තට බොහොම ආදරේ බව පෙන්නලා මිනිසුත් එක්ක සමගියෙන් ඉන්න බව පෙන්නලා නේද? පුල් පානීය දාලා අන්තිමට දැන් පොලිටිෂියන් දේශපාලත්වෙක් වෙලා අරගලේ කරපු අර මේ විශ්වවිද්‍යාල භික්ෂූන් පවා විනය විරෝධී භික්ෂූ විරෝධී පිරිසක් බවට පත් කරගෙන කොහොමද මේ කණපිට ගෑහිල්ල ඈ කොහොමද මේ ගේම් ගෑහිල්ල මේවට තමයි කස්සප ගේම් කියන්නේ ගේම් ඉගෙන ගන්න පුළුවන් කස්සපකින් ලංකාවේ මිනිස්සුන්ට මේව තමයි පට්ට ගේම් කියන්නේ කොහොමද කාලෙන් කාලෙට ලස්සනට මාරුවේ නැටි නේද තක්කඩිකම් කරන්න එපා කස්සප තමුන් කියන මිනිස්සුන්ට උසාවි වලින් සමාව දෙන්න එපා කියලා ඈ ඔය නටාෂට හරි දැන් අතර සේපාලට සමාව දුන්නට විරුද්ධයි කියනවා ඒතර උසාවිකින්වත් සමාව දෙන්න එපා කියලා කියනවා සාමාන්‍යයෙන් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නමුත් තමුන් බුදුහාමුදුරුන්ගේ ඇඳුම ඇඳගෙන කරන මේ වැඩවලට තක්කඩිකම් වලට බුදුහාමුදුරුවත් සමාව දෙන්නේ නැහැ කස්සප එතකොට මේ කරුණු අනුව බලද්දී අර මම මේ වීඩියෝ එකේ මුලින්ම කියපු මානවිකම් ප්‍රඥප්තියේ තියෙන වගන්තිත් අනුව බලද්දී අවසාන කෙළවරේ අපිට එන්න පුළුවන් නිගමනය මොකද්ද මේ කස්සප කවුද කියන එක ගැන ලෝකේ ත්‍රස්තවාදියා කියන කෙනා නිර්වචනය කළ තියෙන මෙන්න මේ විදිහට දේශපාලන හෝ වෙනත් අරමුණු ඔස්සේ හෝ හබා යාම සඳහා නීති විරෝධීව ප්‍රචණත්වය හා බිය ගැනීම සිවිල් වැසියන්ට එරෙහිව කරන පුද්ගලයා ත්‍රස්තවාදියා වෙයි ඒක තමයි සාමාන්‍යයෙන් මම ඔය සිංහලෙන් ලියාගත්ත විදිය හරිද එතකොට මෙතනදී දේශපාලන හෝ වෙනත් අරමුණු ඔස්සේ වෙනුවෙන් හඹා යමින් එතකොට මේ කස්සප ඒ යටි අරමුණු දේශපාලන හා ආගමික වාර්ගික අරමුණු වෙනුවෙන් පන්න දැන් මේ අප්‍රේල් මාසේ පළවෙනිදා වෙච්ච අර ගෑනු මිනිස්සයා කතාව මැයි මාසේ මැද හරියේ පන්නගෙන ගිහිල්ලා මේව කරන්නේ ඒකට තමයි පන්නනවා කියලා කියන්නේ එතකොට මේ පන්න නීති විරෝධී ප්‍රචණත්වය හා බිය ගැන්වීම. දැන් මේ එයාගේ Facebook එකේ තියෙන ඒවද? එයා මේ අපිට බය වෙලා ඉන්න ඕන කියන ඒවා නීති විරෝධී ප්‍රචණත්වය. ඒක නීති විරෝධී ප්‍රචණත්වය ඇති කරන්න අවුලවන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ පුද්ගලයා ඒ වගේම සිවිල් වැසියන්ට එරෙහිව. කවුද සිවිල් වැසියෝ? මෙතන සිංහල බෞද්ධ කියලා මේ කට්ටියට ඔළුව නමාගෙන සියලු දේම කැලණිගඟෙන් ණයක්මතු නැහැකම ඒකවත් අනේ වූ උපන් වෙලාවෙම කවුරු හරි මේ ඇවිද්ද කිව්වත් අනේ වූ කියාගෙන ඉන්න අය හැර අන් සියලු දෙනා සීලසයන් මේගොල්ලෝ සලකන්නේ පහත් කළ පීඩාවට පත් කළ යුතු අය විදියට එතකොට කස්සප තමුන් කවුද ලෝකේ පිළිගත් පැහැදිලි නිර්චනයට අනුව තමුන් ප්‍රස්තවාදීෙක් අත්අඩංගුට ගත යුත්තේ මෙන්න මේ කස්සප මිසක් අනිත් අය නෙවෙයි ලංකාවේ නැවත ලේගිරිමක් කරලා ලංකාව තවත් අගාධයට ඇවලා ලංකාව නැති බංගස්ථාන කරලා ඒ විනාශය කරන්න පොළඹවන්නේ ආරම්භ කරන්න හදන්නේ මේ පුද්ගලයා. අර අතීතේ ULS කරා වගේ ඊට කලින් වෙන දේවල් කරා වගේ මේ හැම දෙයකම මූලයේ තියෙන්නේ ಜಾති සහ ආගම් වාදය. ඒ හරහා කරන දේවල් වලින් තමයි අවසාන කෙළවරේ මහා විනාශ වෙන්නේ. නේද? යාපනයේ පුස්තකාලේ ගිනි තියපු අය තමයි අද පාලනය කරන්නේ රට. එතකොට ඒ වෙලින් තමයි ලංකාවේ අන්තිමට මල්ටිබර්න් වලින් ගන්න රස්තාවදයක් ඇති වුනේ. පස්සේ අනිත් පැයට දොස් කියලා වැඩක් නැහැ. ඉතින් ඒ දේම තමයි කස්සප තමුන් කරන්නේ. කරුණාකරලා මේ ක්‍රියාව නවත්තන්න. කරුණාකරලා තමන් මේ ගේම් එක නවත්තන්න. මේ ලංකාවට වෙච්ච විනාශ හොඳටම ඇති. මේ ලංකාවට කරපු දේවල් තමුන්ලා හොඳටම ඇති. තමුන්ලා මොන ඇදුමක් ඇන්දත් තමුන්ලාගේ හදවතේ තියෙන්නේ මේ කුහකත්වේ නම් මේ වෛරය නම් මේ ක්‍රෝධය නම් මිනිස්සු අතර බෙද ඇති කිරීම නම් එහෙම ඇති කරලා රකින්න ආගමකින් ඇති වැඩක් නැහැ. බුදුහාමුදුරුව අනිමත කරන්නේ කවදාවත් මේක. බුදුහාමුදුරුව කොහේ හරි ලියලා තියනවාද කියලා තියනවාද මේ වගේ දේවල් අනුමත කරනවා කියලා. බුද්ධාගම රැක ගැනීම සඳහා හෝ වෙනත් දෙයකින් හෝ ආමුදුරු රැකින්න හෝ මෙහෙම දේවල් කරන්න මිනිස්සුන් අතරින් වෛරය ඇති කරන්න ක්‍රෝධය ඇති කරන්න මිනිස්සුන්ට පාත් කරන්න අනිත් අයව බය කරන් ඉන්න කියලා බුදුහාමුදුරුව කොහේද කස්සප ලියලා තියෙන්නේ? කොහේද බුදුහාමුදුරුව එහෙම කියලා තියෙන්නේ? ତොර වල බුදුබණවත් අදහන්නේ वाल अडम तरह बुद्ध मनो पीली गण्डा है इतनी एहू आए रखी नदर रटे मिनट में कोलाहोला कोलाहल कर गांडो
පිස්සු කෙලින්න එපා කරුණා කරලා කස්සප නවත්තන්න මේ බලු වැඩේ අපි මේ හැමදේම කියන්නේ රටට තියෙන ආදරයට තමුන්ලට ආදරේ තමුන්ලාගේ වර්ගයට විතරයි තමුන්ලා ආදරේ තමන්ගේ ඇඳුමට විතරයි තමුන්ලා ආදරේ තමන්ගේට ඕන මගුලක් කියන ඕන දෙයකට එහෙයි කියාගෙන ඉන්න වහල්ුන්ට විතරයි අපි එහෙම නෙවෙයි අපි මුළු රටටම ආදරේ රටේ අනාගතයට ආදරේ රටේ උපදින්න දරුවන්ට ආදරේ රටේ සිංහල දෙමළද මුස්ලිම්ද අරයද මෙයාද කියලා නෑ රටේ ඉන්න සියලු දෙනාට ආදරේ රටට ගොඩ බහින සුද්දටත් ආදරේ උද්දේකාවත එමිනත් ආරක්ෂිතව ආපහු යවන්න අපි කල්පනා කරන්නේ. ඒ අපේ රටට අපි තියෙන ආදරේ. රටේ ගහකොළට හැමදේටම අපි ආදරේ. කිසිම දෙයකින් කිසිම කෙනෙක්ගේ මනසවත් විකෘති වෙනවට අපි කැමති නැහැ. තේරුණාද? ඒක නිසා අපි කතා කරන්නේ අවංකව මුළු රටටම තියෙන ආදරේට. තමුන් කතා කරන්නේ තමුන්ගේ කුවක වෛරත්වය වර්ගයට තියෙන ආදරේට. රට රකින්නවා කියලා කියන්නේ වර්ගයක් රකින්න එක නෙවෙයි. රට රකින්නවා කියලා කියන්නේ තමන් විතරක් රකින්න එක නෙවෙයි. සමස්තයේ සියලු දෙනා රකින්න එක. මේ ලෝකේ හැම රටක්ම දිනු වෙලා තියෙන සියලු දෙනා රකීමෙන් මිසක් වර්ගවාදයෙන් ආගම්වාදයෙන් බෙදවීමෙන් අපි ලොක්කෝ කියලා අනිත් අය පාගීමෙන් නෙවෙයි කස්සප. හොඳට තේරුම් ගන්න එක තමයි. තම මොන ඇඳුමක් ඇඳලා හිටියත් කිසිසේත් බදාලා නැහැ. තමුන් ප්‍රස්තවාදී. තවත් වීඩියෝ හැමිනුතුරු ආයිබෝන්.